ලකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ සීමිත පන්දු වාර තරඟවල අතරින් පතර ලබාගත් ජයග්‍රහණ පිටිපස්සේ හිටපු ප්‍රධාන සාධකයක් තමයි අකිල ධනංජී කියන්නේ. ශ්‍රී ලංකා පන්දු බලකායේ කඩු ලබා ගන්න අසමත් වෙද්දී අකිල තමයි ගොඩක් කලාවට පන්දුවෙන් ලංකාවේ වගකීම ඉටු කළේ. ධනංජී මේ විදිහට සීමිත පන්දු වාර තරඟවල සාර්ථක වෙද්දී ටෙස්ට් කණ්ඩායමටත් එන්න ධනංජීට පුළුවන්කම ලැබෙනවා. එංගලන්තයේ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තියෙන පළවෙනි ටෙස්ට් තරඟයට සෙල්ලම් කරන අකිල තරඟේ ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. පළවෙනි ඉනිමේ ඉක්මනින් කඩුළු දවා ගන්න අරමුණ එක්ක වැඩි වැඩියෙන් වෙනස්කම් කරපු අකිලගේ පන්දු වලට එංගලන්ත ප්‍රතිකරෝ සාර්ථක පහර දෙන්න සමත් වෙනවා. අකිලට මේ ටෙස්ට් තරඟේ පන්දුවෙන් වගේම පිටිනුත් ලොකු දෙයක් කරන්න බැරි වෙලා අමීරි මතකයක් එකතු වෙද්දී ඊට වඩා ලොකු අභියෝගයකට අකිල මේ තරඟේ මුහුණ දෙනවා. ඒ තමයි තරඟේ විනිසුරුව දෙන්න අකිලගේ පන්දුවේම සැකසහිතයි කියලා පැමිණිලි කිරීම. මේක අකිලට මේ වගේ චෝදනාවක් එල්ල වුණු පළවෙනි අවස්ථාව කියලා තමයි සටහන් වෙන්නේ. අකිලට මේ විදිහේ චෝදනාවක් එල්ල වෙන පළවෙනි අවස්ථාව මේක වුණාට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සේවයක් කරපු මුරලි වගේම ශ්‍රී ලංකාවේ පන්දු යවන්න කීපයකට මේ චෝදනාව අතීතයේ එල්ල වෙලා තියෙනවා. සචිත්‍ර සේනානායක රොචිර පෙරේරා ශමින්ද එරංග විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු තරඳු කෞශල් කියන්නේ මේ වගේ පන්දු දමා ගන්නවා කියලා චෝදනා එල්ල වුණු ක්‍රීඩකයෝ. මේ හැම ක්‍රීඩකෙක් වගේම මේ චෝදනාවෙන් නිදහස් වුණා වගේම අකිලටත් මේ චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ තහනම සමහර පන්දු යවන්න සීමා කරලා දෙන්න නිදහසක් නෙවෙයි නම් ගොඩක් හොඳයි. මොකද අකිලගේ පන්දු විවිධත්වයේ තමයි ප්‍රතිකරුවන්ට මේ වෙද්දි තියෙන ලොකුම තර්ජනය වෙලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීත් ඔයාලට සුබ දවසක්.